පාතාල මර්ධනය සඳහා නොයෙකුත් උපක්‍රම දැරුවත් තවමත් එය මර්ධනය කර ගැනීමට හැකිවී නැහැ. 1989 සිට පාතාල හිස ඔසවාගෙන ආ කාලයේ සිට පාතාල නායකයන් තැනින් තැන පොලිසිය අතින් වෙඩිකා නැසුණත් ඒ දම්වල කඩුනේ නැහැ. පුරුක් ගැලවී ගැලවී ගියත් ඒ පුරුක් පිරවීම සඳහා කාලෙන් කාලයට මේ පාතාලයට අලුතින් එක් වූ බොහෝයි. අතට අතක් ඇසට ඇසක් ලේට ලයක් ජීවිතයට ජීවිතයක් ගන්නට වෙරදන්න පාතාලකයන්ගේ මේ පලිගැනීම දිගින් දිගටම දික්වා මිස අඩු වේද නැහැ. මෙම පලිගැනීම මගින් අද වනට 10,000 ගණනක් වෙඩිකා කඩු පහරකා පහරදී ඝාතනය කරනු ලැබ තිබෙනවා. කෙසේ වෙතත් වර්තමානයේ වන විට දකුණේ පාතාලය සහ ගම්පහ පාතාලය සක්‍රියම පාතාල බවට පත් තිබෙනවා. දකුණේ මාකදුරේ මදුස් සහ කොස්ගොඩ සුචි මේ දකුණේ කතාවේ අලුත්ම නළුවෝ දෙදෙනායි. මේ දෙදෙනා සතියකට සැරයක් තමන්ගේ කල්ලියේ එකෙක් අනෙක් කල්ලියට බෙලිදීමටත් බිල්ලක් ගැනීමටත් අමතක කරන්නේ නැහැ. ඒ තරම්ම දෙදෙනාට දෙදෙනා ඉන්නේ ලේ පිපාසිතවයි. එහෙත් සියලු චණ්ඩිකම් පාන්නේ රටින් පිට ගොස් හැංගි හොරායි. මේ කියන්නට යන්නේ පහුගිය 30 වනදා මේ කල්ලි දෙකේ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස අහිමි වූ ජීවිත දෙකක් ගැනයි. මෙලෙස ඝාතනය කරන ලද්දේ චමිල දීපාල් රණසිංහ සහ සමන් සුරේෂ් යන දෙදෙනායි. මොහු කුස්කොඩ සුජිගේ ගෝලයන් වුණා. මොවුන් ඝාතනය කළේ මාකඳුරේ මදුෂ්ගේ ගෝලයෙකු වූ ඉන්දික මහේෂ් විසිනුයි. මොවුන් දෙදෙනා හොඳම මිතුරන් වූ අතර 2015 අප්‍රේල් මස 16 වනදා මේ යාළුකමට කනකොකා හඬලන්නට වුණා. අලුත් අවුරුද්දට යාළු මිත්‍රයන් එක්වුවත් එවර යාළු මිත්‍රයන් ඈත් කිරීම සිදු වූ දිනයක් වුණා. ඒ පැවති අවුරුදු උත්සවයකදී ඉන්දික විසින් දල්වා විසිකල රතිඥයක් සුරේෂ්ගේ පාදයේ අසල වැටි පිපිරීම නිසායි. එතනින් ඒ ගැටුම ආරම්භ වී තිබෙනවා. මේ ගැටලුව උග්‍රව ගොස් අවසානයේ දිනක් ඉන්දික සොයා දෙදෙනෙක් ආවා. ඒ ඉන්දිකගේ ගෝලයන්. ඔවුන් දෙදෙනා පැමිණ කීවේ සුරේෂ්ගේ දෙදෙනෙකු තමන්ට පහර දුන් බවයි. පසුව ඉන්දික ඇතුළු පිරිස ගොස් සුරේෂ්ගේ ගෝලයන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. ඒ 2015 නොවැම්බර් 3 වනදායි. සුරේෂ් අවසානයේ ඊට පලිය ඉන්දිකගෙන් ගන්න උත්සාහ කරන අතර පසුව ඉන්දික වඩාත් ළඟින් ඇසුරු කරන බොස් සරත් නැමැත්තා වෙඩි තබා ඝාතනය කරන්නේ එකී පලිය ගැනීමටයි. මෙනිසා සුරේෂ්ගේත් චමිල දීපාල නැමැත්තාත් බන්ධනාගාර ගත වෙනවා. එසේම සුරේෂ්ගේ ගෝලයන් දෙදෙනෙකු ඝාතනයට ඉන්දිකත් බන්ධනාගාර ගත වෙනවා. එසේ බන්ධනාගාර ගත වූ ඉන්දික එළියට එන්නේ මාකදුරේ මදුෂ්ගේ ගෝලයන් ලෙසයි. සුරේෂ් බන්ධනාගාරයෙන් නිදහස් වන්නේ සුජුගේ ගෝලයකු ලෙසයි. සුරේෂ් කොස්ගොඩ සුජිට එක්වන්නේ බන්ධනාගාරගත වූ චමිලගේ සම්බන්ධතා නිසායි. චමිලගේ සීයා වන මයිකල් කොස්ගොඩ සුජිගේ හොඳම ගෝලයායි. 2011 ජනවාරි 4 වනදා අම්බලංගොඩ හෝටලයක් ඉදිරිපිට සුපරි කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කරන්නේ මේ මයිකල් විසුනුයි. එමෙන්ම තව ඝාතන දෙකක්ද ඔහෙට එල්ල වී ඇති චෝදනා අතර වෙනවා. අවසානයේ මේ නිසා සුරේෂ්ද එළියට එන්නේ සුජිගේ ගෝලයෙක් ලෙසයි. මේ අතර ඉන්දික එළියට පැමිණ සැනින්ම කොස්කොඩ සුජිගේ අනෙක් හතුරවන කොස්කොඩ තාරකත් සමග මාතල නිරේකා රත්රන් අලවිසල කොල්ලකෑමට සම්බන්ධ වුණා. ඒත් ඉන්දිකගේ සිතේ බොස් සරත් ඝාතනය සම්බන්ධයෙන් සුරේෂ් සමගත් චමිල සමගත් බද්ධ වෛරයක් තිබුණා. ඉන්දික විසින් පසුගියදා මේ දෙදෙනා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ එම වෛරය හේතු වෙනුයි. එසේ ඝාතනය කිරීමෙන් පසු චමිලගේ හිස කඳින් වෙන්කරන මලසිරුරු රන් තොටවිල සමුපකාරය අසලින් දමා ගොස් තිබුණා. ඒ බොස් සරස්ගේ මලසිරුරද එසේ ගෙලින් වෙන්කොට සමපකාරය අසල දමා යාමේ පලියට පලිය ගනිමිනි. කෙසේ වෙතත් මේ සිද්ධියේදී මාකදුරේ මදුෂ්ගේ පිරිස් සුජිත් වඩා ඉස්සර වුණා. මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා ඔරුවල වානේ කම්හල ඉදිරිපිටදී පාතාලේ තවත් සාමාජිකයෙක් වෙඩි කෑවා. ඔහුද මාකදුරේ මදුෂ්ගේ ගෝලෙක් වුණා. බණ්ඩා නැමැති මොහු මාතර නිලයක රත්රන් අලවිසල කොල්ල කෑමට පැමිණි පුද්ගලයෙකු බවට තහවුරු වී තිබෙනවා. ඔහු සොයමින් සිටි ඇති අතර කොහුවල වානේ කර්මාන්ත ශාලාව අසල ඔහු සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට කී අවස්ථාවේ වෙඩි හුවමාරාවක් සිදු වී ඇති අතර පොලිසිය විසින් එල්ල කර වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලබා මේ වන විට ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. කෙසේ තත් මොහු බරපතල තත්ත්වයේ පසුවන බවද දැනගන්නට ලැබී තිබෙනවා. මොහුට විරුද්ධව චෝදනා රැසක් ඇති බවද පොලිසිය පවසනවා. මේ අතර පසුගියදා ජායල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් වෙඩි වැදී මිය ගියා. මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගියේ පාතාලයේ අත්වැරදීමක් නිසායි. ඝාතනය කිරීමට පැමිණේ පාතාලයේ වෙඩිකරු අජාය. අජාය යනු ගම්පහ ඔස්මන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුයි.
ඔස්මන්ට වෙඩි තැබීමට අජා කොන්ත්‍රාත්තුව දෙන්නේ හිරගෙදර සිටින සංචිව විසිනුයි. එහෙත් අදාළ වැඩේ හරියට නොවුණු නිසා සංචිව අජාට මුදල් නොදී පැහැර හරින්නට වුණා. ඒ අනුව මෙම ගැටුම දුරදිග ගොස් දැන් අජා පසුපස සංචිවගේ පිරිස් වැටී තිබෙනවා. මේ කතාව කොයි වෙලේ හෝ අවසන් වන්නේ අජාගේ ජීවිතේ හොරාගෙනයි. කෙසේ වෙතත් නැවත නැවත පාතාලේ අළු යට ගිනි පුපුරු ඇවිලෙන්ට පටන්ගෙන තිබෙනවා. කොයි වෙලේ හෝ මේ ගින්න නැවතත් ඇවල් නොනුවනුමානයි. එදාට නැවත නැවත මේ පොළොවට ලේ හැලනු ඇති. යාළුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.